නැවත මතුකර දෙන දෙමින් මහා වෙහෙසක් ගන්නාවූ මහා ප්‍රාඥ්ඥාණන් වහන්ස. මට ඊයේ දිනට අදාළ ගැටලුවත් තියන්නේ අවසරයි ඊය දේශනාව තුළදී ප්‍රකාසුණු වචන තුනක් මහා සතිපට්ඨානු සූත්‍රය තුළ අපි කියල තියෙන අපිත් ඒ විදිහට මයි කියන්න කජ්්‍යමානා කියලා කජ්්‍යමානාද බජ්්‍යමානාද අපේ දැගැීම පිිස දෙ පචෙන් දෙකක්ම තියෙනව රජ්‍යමාන තියන බජ්ජමානා තිය පජ්‍යමානව බුදනෝ මන ඊට කල්පනාට. රජ්‍යමානාකිවත් කපල යවත්ක අප කොහොමද බ එකකින් යදෙන තැනනුව තමාම බල වන කොතන් ග වතන් තියන බහදුර ජමාන. ගා ඒකම තියනවා සීවතිකය කියලා සීවටිකය ගැන මල්ලකඳ. සිවතිකේද සීවකයද සීවටිකය ගැනත්ක සිවතිකායගරම සීවටිකාය තම නියම් වචන අනනිත් වචනය වඩනවා කියන එක පැහැලි කරදෙන ස්වාම. වඩ්ඩති පවද්ධති වඩා වර්ධනයමින් කුසලේ වඩාවර්ධනය වීම හෝ කුසලේ වඩාවර්ධනය වීම තව වචනයක් ද්දුව. කුසලේ වඩාවද්ධනයනඟේ යහපත් කාමාසව භවාසව අවිද්‍යාස වඩාවර්ධනයනඒ නිවට විරුද්ධයි. දෙකම වඩාවර්ධනය වෙනවා. දෙකම පහි අන්තිත් කරන්න පුළුවන්. සතරකමටහන් තුළද අර ඇතිවෙන රාග සිතුඉල්ලක් මර්ධනය කරන්නට අපි එතිෙන්ට ඇතිකරගන්නේ මේ අසුභ අ අර්නට ඒ වඩනවද එවනතා ඒක තුළ අවබෝධයක් ඇතිකක ඒක අම්මාකාරයකට භාවිටයට ගන්න භාවනා කරනවා. අසුභානුසතිය භාවනා කරන. තර ඒක අනුස්සති භාවනාව. දැන් කෝමට මේ අනුස අසුභානු පස්සනා දැන් ඔබතුමාට ඇහැට වෝ කනට වෝ නාසේට වෝ දියපියමනාප දෙයක් රි මදුරු දෙයක් තනාවක් ඇතිවන දෙයක් ඇහැට දැක්කා කනට ඇහුුණ. එතකොට ඒක කෝම දසුභය අනුපස්සනා කරන්න. එක අත්තදීමනාටයි නොවැල්මනාතයි මිදීමනාටයි නිදාශීමනතයි නිවනම නාතයි අත්තනීම එතා නො බිද එතා නිවනම් එට. ඒ ඒ විදියට අත්තරන්න බැරි නම් ොටස් කල බෙදල බලන්නුවන පටිකූල මනසිකාරය. එක්කෝ ධාතු මනසිකාරය.ඒ තවත් අත්තරන්න බැරි දෙයක් නම් මේ අනිච දුකාානත්්‍ර තේරුන් අරගෙන මේ මරණානුසද අර නවශීෝතික පබ්බෙන් බලන්ඩුව. ඔය ඔක්කොම ආනපානුසතිය යමාදී මේ අනිචන්දුකම් විපටිනාාවම දම්මන් තේරුන් ගන්නට තියෙන උපක්‍රම සම්යයක්ප්‍රෝ ක්‍රම ව. එක ගරු ස්ව වහන්සේ එතකට දැ මට හැගෙනවනන් ඒක අර. ඒක තියෙන අසුභය තේරුම් අසුභය තේරුම් අරගන්නන් නං රාගය විරාග වෙන්ඩුවන රෝධ ගැහීම නවට අණඩුව. අසුබේ තේරුම් ගැනීම තුලින් පුළුවන්න්නේද මට අසුභය තේරුම් ගත්ත හරි. ඇබැයි බොහෝ මිනිස්සු ඒ සුබයයි කියලා හිට නොන හරියන්න අසරයි හරිතුන් වහස . සාමානෙන් පුරෘදුදලා හටියටීවේගේ බණන් ඒවගේම පන්සල් වලදී ඒවගේම මල දෙවල් හෝ ඒ තැන්ගවල්දි බා ආන පුරදලා හැටියා. මේ කාල මෑත කාලයේදදි ම මේ ධර්මයත් නැම සිප්වාාඩක් ආන පුරදුලන් මේ තමයි පළවෙන්න්නතා මේ සද්ධ වසි වැඩ දරහනකට පැමිණි මෙතෙදි මම දගිනව සමහරලාට මම කලින් දැන ගතු දවල් දම්ස බමන්ඩ මේ අයට මදග මගේ කියන දේවල් නොගල් පෙනවා හිතරනම් ම ඒ සම්බන්ධෙන් සමාවය අයදනවා මම ඉස්සල්ලම ස්මන් වහන්සකේක් දැනගඩ අහන්නේ මම ඊයේ ධර්මදේශනාදැහවා අපි ටකුංච පටිච්ච රූපයේ උපතිජලකු විඤ්ඥානම් ඒවගේ තින්නම් පස්සෙති සංගෝ යාදී වශයෙන් ඇසන නාසයාදමි තිස්සායාගාරයට කිවතනදී අපි සමහර්දේවල්ලල්ද අපි පස්සය වෙනවා පස්සේ වනාට දම් අප උදරනය ගත්තොතු හාරයක් දුන්නන් අප ආහාරය රසයි කියන. තමරලාට ඇඳදුුමක් කිවෝත් මේ ලස්සනයි කිය. තමරලාට ඇහුත් සමාර්ගෙන කියන්න පුළුවන් ක ඒ ලස්සනයි කිය. හැබැයි අපි මේක අභිනන්දනය කරන්නත් නෑී අභිවධනය කරන්නත් නැහැ. අපි එතිින් ඒක උපාධන්නේ කරන්නෙත් නැ. ඒමුණන් ඒක අභ්‍යාකටයි ඒවන ඒක සංකාරයක් වෙන්නේ ටංකාරයක් වෙන්න නෑ. ඒඒ අම්මනක්කත් කරන්න ඕනෙත් නෑ. ඒ දැන්හරියට ඔබ ඇහෙම් මේ පොල්ගස් දකින්න වගේ. ඔය කනෙම් නොයකුත් සද්ධයනවා බල්ල පුරුණා කුටුල්ලොකෑ ගනවා ආන කාරල තව නොයෙකුත් සද්ධවද තියෙනවා. ඒත් ඔබ මමත්වෙන් ඔබේ කරගත්ති නෑ. එ ගන්නාවෙන් ඔබේ කර ගත්ටි නෑ ඒතන් ම ඒ සෝහමත්ම ඒ සෝමයත්තාාටන. ඒනං ඒ අ්‍යාකතයි. එතකොට මේ දවසක් තුළ අපි ගමුක දස පැ දවල් දවස කියලා මේ දවස ඔබ ඇට දකින රූප සියල්ලම සංකාරසිට නෙමේ ඔබේ කිලට වෙන සිට නෙමේ ඔබ කන්නට එහෙන සියල්ලම සංකාර් සිටවවෙන්නේ නෑ ඔබ නාසයට ගන්නා දීවට ගන්නාකායට ගන්නා මනුසට එන සියරුදේ සංකාර සිි නෙමේ එක දවසකට එක සංකාර සිටක් ආවු සංකාරසිට කෙලවර වෙන්නේ තන්නාවෙන් උපාධානයකරන විාන ශක්තියට ආහාර සපයන. ඒමනන් කර්ම වීජයකස් වෙලා ඔබ අර ගමනට බැන්ඩිලම් ඔ දැන් අපි දැම්ම කලින් ඉතර පුරදුලලාටයට නැකුත් මේ පුෘදදුවච දේවල් මේ මට ආහරයක් ලැබුණාම ට මේ කැපකොට පින්නල් මෝදන් කරලා හරයගත්ය නෑ දැංටි කරන හම ලයිම් විඩ නිහස්සෙනවා. දැන් තමයි ඒ ම තේරුම් ගක්ති එකක් කරන එක තමයි ක්‍රමය කියනෙ. ඒත් එකම ස්මිනාහන්ස දැම අපි ඉන්න කවුරු හරි යම් කිසි කියෙනෙක්. මාර්ගපලයක් ලැබෝත් ධාරයකචත් අනාගාමි වගේ මාර්ගපලයකට පැමිණියු ඒ උද්ගලයා මිය ගියොත් ඉවන් කින්නතු ී ගෝතුන් උප්පත්ය ලබන්නේ කොයි වගේ තලයකද. දැන් මනුස්සේ කැටියට අනාගාමී ටටවයට පට්ටනොත් ඒ පුද්ගලයා මිය පරලොව යන අවස්ථාවේ ඒ පුද්ගලයට සිදුවෙන සියලුදේ ඒක බීජ සූත්‍රය කල සූත්‍රයක බුදුහාමුදුරු දේශනා කළ ටන. ඒ මිය පරලවගිය මිනිහා මියපරලව යන මුොහොටත් සමුදය නිරෝධ කරලා උපාධානයෙන් සඳහටම මිඩී නිදහස් වදා හිටිය යනම් අරහත්ඵලයට පත් වෙලා ගමන කෙලවර කරන. මේ අනාගාමී පුද්ගලයට තියෙනවා උත්පත්ති සංයෝජනයි, බව සංයෝජනයි කියලා දෙකා. බවසංයෝජන අවසන් කළොත් උපපත්ති සංයෝජන ඉතුරු කොළොත් එක තැනක උපට ලබනවා උපට ලබන්නේ සුද්ධවාසය හතරත් තියෙන එකෙන්ඒක. වෙන කොයත් උපත ලබන්න. උපපත්ති සංයෝජනාවසංකලොත් සුද්ධවාසය දොරඇරෙන්න්නෑ උපත ලබන්න බෑ කොහේවත් මේ පැවැත්ම තුළ තියෙන තලතිස්සක තුළ කොතනකවත් ඒ පුද්ගලයට උපත ලබන්න බෑ. හැබැයි උපත නොලැබුවටේ බුදගලය නිවන් දැක්කෙත් නෑ ගන්න කෙලවර කළේ නෑ ඒක නිසා අන්තර්භවික ගන්ද්බේ කැටියට ඒ ආර්රයන් වහන්සේ සසංකාරික හෝ අසංකාරික වසයෙන් උපත ලබනු. එතකොට එක උපතක් ලබනමු එක උපතයි ලබන්නේ ඒ උපට ගන්දබ්බ උපටක් නෙමේ එක අන්තර්බලක ගන්ද්බ. එක උපතක් නෙමේ අන්තර්බව එකන්තර් බික ගණන්දබ හැතිියට ආර්රයන් වහන්සේ එකවේ එක කර්මබීජක් තියෙනවා. එනිසා එක්කො සසංකාරික වසයෙන් එක්ක අසංකාරික වසයෙන් ඒ ගන්ධබේ කැටියට සැටිසරනවා ඒ ගන්දයා සසංකාරික නම් බුදුහාමුදුරන්ට පූජා කරන බුද්ධ පූජාවේ ගන්දසුවද ආග්‍රාණය කරලා ආහාර ගන්නුව. අසංකාරික නම් ඒකත් අවච්චන. හැබැයි මේ අසංකාරික ඒ ගන්ධබ්ායන් වහන්සේලා බොහොම කෙටිකලකින් පිරනුවන් පානු. අරහත්පත්තයට පත්වෙන. ඒ ගන්ධබබේ ික්ඉල පිරිිව සංකාරිකාය ටිකත් ජීර්ක කාලයක් අර ගන්ධ අබ්භ කරගන ඉඳලා ඒ අරහත්තත්වයට පත්වෙලා පිළිවන් පා සුද්දාවාසේටකයක් ඒ අරහත්තත්වයට පත්වලා පිරිිවන් පාන එතකොට මේ අනාගාමී තත්ත්වයට පත්වනා කියන්නේ අරහත්තත්ත්වයට පත්වනා වගේ මයි ආයි කාමලෝකෙක සුගති ලෝකෙක, දීව්‍යලෝක, බ්‍රහ්මලෝකක කොතනකවත් ඉප දෙන්නේන්න. න ආග. නැවට කර්ම බීජක් සකස් කරන්නෙත් නෑ. ඉති ඒක නිසා මේ බුදුහාමුදුරුව දේශනා කරපු දරුණේ අනාගාමී පලයට පත්වුනා ගන්නෙත් මේ කාම ලෝගවල සුකති ලෝකවල දුක්විනිින් හැපින්ටින්නෑ. ගමන කෙලවරයි. අරහත් පලයට පත්වුණනාට වඩා පොඩි වෙනසහිට තියෙන්නේ එක තම ඒ බීජ සූත්‍රයේ මේ විග්‍රහ කළේ. එම සවසා එතකොට දැන්. අපි ්‍රහමලෝක විස්සක් ැන කතා කරනකොට සුද්ධාව ප්‍රහමවාස හතරක් කියනද මරා පහ මෙමයි ඇත්තවසේම පස්ස කාලෙකෝය අටුවාවල තමා මේ සුද්ධවාස හතරත් බ්‍රහ්ම ලෝග හතරක් හැටියට නම් කළේ. නමුත් ඒ බ්‍රහ්මලෝකන මේ සුද්ධවාස ඒවට යන්නේ සුද්ධවාස දොර ඇරන්නේ මනුසේ හැටියට ධ්‍යන ලබදා අභිඥ්ඥා ලබන අම්මාකාරයක මේ අරූපී ජාන ලැබූ අය විතරයි. එමනනම් බව සංයෝජන කපලා උපත්ති සංයෝජන එකක් විතරක් ඉතුරුවට කරගෙන තියෙනය විතරයි සුද්ධවාසට යන්නේ ඒ බ්‍රහ්මතල නිමේ. බ්‍රහ්මතල උගත් යෙනවා. එවරූප අරූපී බ්‍රහ්මතල්ල තියෙනවා අරප ප්‍රහමතලවසෙන් ආකාසංඥානයක ඒක ඒ ඒක අසං්‍ය තලහතරක් අරුපිඩ ්‍රහමතලාාතරක් ආකාසානඥාතනය ආකංඥාතනය විං්ඥානතන්නේ නව සඥා ඒවට යන්න ෑ සාමාන්‍ය මිනිහෙක් ඒවට යන්නේ අරූපීඩාන වඩල අරූපීඩ්‍යාන ආශවාධනය කරලා අරූපී්‍යානය පිරිහෙන් නැතුව මිය පරලෝගයොත් මග පල හොලබ. ඒ දැ ්‍රහමෝක විසක් ල විසක් ගන සාකච්චාකිරීමේදී ධර්මතක්ක සත්‍රයේ දමතක පත්තර සූත්‍රයේ දී ඒවා මේ පස්ස කාලක සාහිත්‍ය කාරයෝතම ඒව එකතු කොරගෙන ට ප්‍රහ්මතන පහලවක් ගැන කියවෙනවා ඕ අතන හතරක් ගැන කියනවා දහනමයක් ඕ සුද්ධාවාස ගැන එටන කියබෙන්න අනතික ස්වාමීන් වවාස දැන් අපි ඒ සාකච්ඡායදී අප අබෝදධයට ගත්තා දැන් අප ගත්ත සුත්ම සූගති දුගති නගති එතකොට අපේ යම්විදයකින් තවටයනවා බිගතිග අවිගති නගති අංගුතර නිකා තියෙන සූත්‍ර දායක් ගති දායම. තගට දුගට ිග අවිගති නගති හොම නන්තිම සූත්‍රය නගති සූත්‍රය. නගති යන අරහට උන් වහන්සකට තත්වය. නගති එ නග කිසිම. ගතියක් රාගගතියන් තොරයි දේශ ගයන් තොරයි මොෝ ගතියෙන් තොරයි අර චිත්තේ චිත්තානු පසනාව ඊයකි මේ මාහසට ඒියන්ලයින් තොරයි ඒන්ට ඒ පුද්ගලයා ඒආරයන් වහන්සේ නගති ඇ අපි දැන් වෙතේදෙ දැන් අපි බැලුවොත් පව්පින් කුසල් ලකුසල් කියිල දෙකක් ඉෙන ගත්ත ඔ දැන් අප සමහර දැන් අතන අපි දන්න සමාධිට්ටි සූත්‍රී පව්පන් දෙකම පැවැත්මට දෙම කර්ම පාපකර්ම පුුණ්්‍ය කර්ම. කුසල දම්ම කසාම තකොට කුසල දම්ම කියලොට කුසල දම්ම නම් ආයි ඒකෙන් කිසිම කර්මයක් පුරුම වෙන්නේ නෑ. කුණු සදාහරල අස්කල්ල කම්මය කෙලවර කරලා. ඇ දම් ඒක දම්ම කුසල දම්මවලදී අපි කුසලේ දනිතද කියලලා කුස මුලේ දනිද කියල බලවා ඒ ගන ෝබ දෙශමුවන්ට කුසල මූලයන් වශයෙන් කියනකොට දැන් කුසල කොටත් දහයකට එතන ඒ බලවෙනි කියද කිව්වා. එතකොට ඒ කුසලය සහ අකුසලය තන එතකොට අයව අනිිප පත්තම ද අකුසල ගැන් මොකද තැන් තමලර පින් පව්ගැන හෙමයි කෙලෙස් කුණුගටි කැටගටිගළු ගටි ඔක්කෝම අට්ටරීම කුසලයෝ. කගටි ඇතගති කළුගට අල්ලගන කටයුතු කිරීම අකුසලය අත නොහැර අල්ලගන ගටයුතු කිරීම අකුසල අත අතේ කුණු තියෙන වනම් අත පිරිසිදු නෑ අපිරිසිදු ඒවගේ මේ හිටේ කුණු තියෙනවනම් අකුසලය හිටේ කුණු නැත් නම් කුසලි ලකට දැන් අපි පින් කරනවා ගෙනෙක අපි ඇත්තිම පුණ්ඥාාව තංකාරය දැම් පින් කරන්නේ හිටේ කුණුතිබිලා. හිටේ කුණු තියනවා තව අදට වඩා හොඳ දෙව් සැප රජසැප සිටු සැප අරනන්දා මල්ලිකා සුමනා සුනන්දාමෙන් මමත් මේ ආයිපඩිලා මෙහෙම වෙන්ඩෝන කියලා. ඉල්ලීම ද දැන් අපි කුසලය කියනකොට අතන අපි සලගෙන පානතිපාතා පතිවිරතෝ නැනෑ ඒක කුසන මූලි. ඒක අත්්‍ය රීම එතකොට පාතුම් මැරීම පව් සතුන් මැරීම පව ඒක අකුසලයා එතකොට පව් පින් කියන්න දෙකේ අපි අකුසල්ෝල්ටන්නේ සතුන් මැරීම ඒ පාපකර්මයක් අකුසලයා දෙකම් කුසල්ලයට කුසලේ ඒක කුණු සලාහර අත්ටරීම මක මට ඇතන පැලිමත ක දැන් කුසල මූලය කුසල්ල අක්සල මූලය දැ මේක හතරක් තියවා පින් හතරම ගන්න මේ සම්මාධීච්චි සූත්‍රයේ ය හටරම තියෙනවා කුසලම් පජානාී, අකුසලම් පජානාතිී කුසල මූලම් පජානාටී අකුසල මූලම් පජානාටී. එතකොට කුසලය ද ධනී කිව්වොත් රාගක්කයෝ දේශක්කයෝ මෝහක්කයෝ බැමි තුනව කපණ්ඩුව ර කුසල මූලය ලකී කිව්වොත් අලෝබ අදේශ අමෝ. හැබැයි කැපීම රාගක්ය දේශක්කය මෝහක්කයෝ ගුසලන්. නි්බාන බොහොඳයි උබවන්සේට මේ ධර්ම දේශනා කටයුතු කිීරාත්කාලයක් කරගෙනයාට දර්ගාශ ලැවක පානක.